තචක වාලේසුහත්‍රා ගටචන්තු දේවත සදදම්මං මොනිරා චත්ස සුනන්තු සගග මොක්කදං දම්මත් සවන කාලෝ අයං බදංතා දම්මත් සවනකාලු අයං බදතා දම්මත් සවනකාලු අයං නත গවෙত අহাত ස සදදස න বাগ අহাত ස සබද නමුතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බදත්න්ස චුද්ධෝ අපේත වි්ඥානං නිරත්තංග කලගෙරති සැදැති කාරුණික පින්නතුනි සම්බුද්ධ දේශනාව තුළ පුද්ගලයකුගේ ජීවිතයේ සම්බන්ධ ඉතා වැදගත් කාරණා රාශයක් බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි පෙහළි කළ. ඒ අතරින් ලෝකය තුළ සොයා නොගත්ත බොහොම හලිකාත්මක තත්ත්වයක් තිබුණ බොහෝකාරණ සඳහා අපේ බුදුරජාණන් වහන්සේ ඉතාම තර්කානුකූල ඒ වගේ ඉතාමත්ම විද්‍යාත්මක විශ්වාසනීය කරුණු පැහැදිලි කරමින් ඒ පිළිබඳව ශාක්ෂි සහිත ඉගැන්වීමක් තමයි මේ ලෝකයට සිද්ධ කරන්නට යෙ දුනේ එහෙම දේශනා කරනලද තොරතුරු කරුණුකාරණ පිළිබඳව කතා කරනකොට ඉතාමත්ම ප්‍රබ්බල ක්‍රියාකාරීත්තුවයක් පිළිබඳ සම්බුද්ධ දේශනාවදී උගන්ව වදාරලා තිබෙනවා ඒතමයි කර්මංශක්තිය පිළිබඳව ඉගැන්වීම. බොහෝමයක් දෙනා පුද්ගලයකුගේ ජීවිතය විවිධ හිමිකම් සඳහා හේතු හැටියට දේශනා කළේ ඉතාමත්ම අපැහැදිලි හරියට කරුණු පැහැදිලි කරගන්නට හැකියාවක් නොමැති ඔවුන්ට හිතුුණු සුන්දර සිතුවිලි නමුත් ඒ බොහොමයක් ඒවා ඒ ප්‍රකාශිත්නය කරපු කෙනගින් හාට වෙන කිසිම කෙනෙක්ට ්‍ර්න රීමට බව නිදහසක් කයිතියක් දුණි නැහැ ඒ නිදහස අහිමි කරලා දමයි තමන්ට හිතිච්ච මොනවා හෝ හිතලුවක් ඔවුන් ඔවුන්ගේ අදහස ඉගැන්වීම හැටියට සමාජගත කරලා තිබුණි එහෙම තිබුණු බොෝ ඉගැන්වීම්වල ජීවිතය පිළිබඳව තිබුණ බොහොම ආකශ්මි කාර්තයක් කියන්නේ ඒසඳ නිශ්චිත හේතුවක් නෑ. නිශ්චිතවමන්න මේ වගේ තත්වයක්ච කියලා පැදිලි කරලා තිබුන්නේ. ඇතමුන් මිනිස්සුන්ගේ ජීවිත යැතුළ තිබෙන අදදකීම් ගැන කතා කරනකොට ඒවට මේ ලෝකයේ පාලිත පුද්ගලයකුගේ පාලක බලවේගේක. කිසියම් සර්ව බලධාරී. සියලුම දේවල් අයිති සියලුම දේවල් කරන්න පුළුවන් තිියල්ලු තැන්හි පැතිරී සිටින බලගතු චරිතයක දායකත්වය ගත්තන්නේ. එහෙම පුද්ගලෙක් ඉප දෙන්නේ. පුද්ගලෙක්කුක ජීවිත අත්දැකීම් දුකද සැපද කියන එක තීරණය වෙන්නේ. ඒ පුද්ගලයාගේ මරණය තීරණය වෙන්නේ. මරණයෙන් මතු පැවැත්ම පිළිබඳව තේරණය කිරීම ආදිය සිදුුවන්නෙත් ඒ අදාළ දෙවියන් වහන්සේගේ කැමැත්ත මත කියල තමයි බ්‍රාක්්මනාගම හින්දු ආගමඇතුළු එවැනි දේවවාදට බර ආගම්මල ප්‍රකාශ කරලාති. මේවම වර්තමානය වෙනත් ආගමික නම්මොලින් මේ සංකල්පයම ක්‍රියාත්මක වෙනවා. ඇතකොට මේ මරණය ප්‍රතිසන්ධිය. පිළිබඳව කතා කරනකොට බුදුදහම දරන අදහස අපිට කතා කරන්න ඉස්සරලා අපේ සමාජයේ විසින් විශ්වාස කරන අදහස් පිළිබඳව යම් දෙයක් අපි කියන්නට ඕන. එතකොට සාමාන්‍ය අපේ සමාජය ඇතුළේ බෞද්ධ සංස්කෘතිය ඇතුළේ තියෙනව පින්නතුනි බෞද්ධ දර්ශනය තුළ නැති වෙනත් ආගම්මල ඉගැන්වීමමල තියෙන අපි ඒක බෞද්ධ වෙන්න ඇති කියලා රැවැටිල්ල තේරුම්රන් ති බැෙන ඉගැන්වී. ඒවත් හමහරක්කේවා කිසිසේත්ම බුදු දහමට අදාලනේ. බුදුදහමවැනි අදහසක් කිසිසේත්ම පිළිගන්නේ නෑ ප්‍රතික්ෂේප කරනවා. දර්ශනය එහෙම තිබුණට සංස්කෘතිය තුළේ සමහරව තියෙනවා ඒවා අපිට බලනකොට හිතෙන්නේ කරනකොට හිතෙන්නේ ජීවත්වන කොට හිතෙන්නේ බෞද්ධ එකක්ම වෙන්න ඇතිම කාරණාවකි. එහෙම එකක් තමයි දේවවාදී සංකල්පය. එත අපිට විදිහට සමීප කරලා තියෙනවා බැරිම තැන කරලා තියන්නේ කොහොමද දන්නවන. දෙවියන්ට පින්දීම සැබවින්ම බෞද්ධයින. බුදුහරු අනුමත කලා දෙවියන්ට පින් දෙන්න ඒක බෞද්ධ. හැයිඒ අරමුණ තිබුණේ දෙවියන්ට අඩුපාඩු තියෙන වෙලාවට පින අඩුකම නිසා දෙවියන්ට යම්යම් සම්පත්තුල ඕනතා හීන භාවයන් නැතිවෙන වෙලාවට ඒවා සපුරාගැනීමට දෙන දායකත්වයක් හැටියට. අපි අපිළඟ වැඩියීක් තියෙන සහ අපිට ඕන තරං උපයන්න පුළුවන් අපිළඟ තියෙන ධනයක් ඔවුන්ට පරිත්‍යාග කරන ත්ඥාවෙන් තමයි දෙවියන්ට පින්දීම බෞද්ධ දර්ශනයේදී. බුදු දහමොටසේ නැහැ බො බෞද්ධ දර්ශනය කොටසි නැහැ දෙවියෝඒපින් ගන්නවනං අපිට මේටික කරන්න කියලා එයාට ඩවට එකක් බාරධන කෑල් මේමතිිකොයා කරන්න ඕන මේ පින් ගන්නවනං කියලා දෙවියන්ගින් ඒ ආයාචනා කිරීම කොටස බෞද්ධ නෙමි නමුත් වට්ටියයක් දීල දේවාලට කිහින් දෙියන්ගෙන් ඉල්ලන එකම හපුමහත්තය කරා දෙවියන්ට නියෝජිතය කැටට මැදිහත් වෙලා දෙවියන්ට මෙට මේ ටික කරලා දෙන්න කියලා දෙවියන්ට නකරන නියමයම අනියමින් බෞද්ධ ස්වරූපයෙන් පින්දීමය තුළට කාවද්දල දේ නොනේ. නේද. අපිට පින්දීම සංකල්පය ඇතුළේ මේ බෞ් මේ බුදුදහම නැති සංකල්පයක් හිතන්න බොළොඹ වලති මක්ද මේ පින් ගන්න දෙවියෝ. උදධසාධනයයි අපිවයි ලෝකයයි ආරක්්ෂා කරත්වා කියලා ඉල්ලන්න කියලා. ඇ මේක ඇල් අපි බණකා අවසානයට පින්දිනකොටකි වවිෙනතුව හාම මිනිස්සු චෝදනා කරන ප්‍රමාණයටම ඒහා මුරු දෙවියන්ටුව පින්දිින්නට හරියට දන්නේ න කියලා. කියන ගානටම මේක දැ බෞද්ධ චින්තනය මේක වෙන්නන්නේ ද කියලන හිතන්. නත් නමුත් මතකතියා ගන්න. දෙවියන්ග එහෙම ඉල්ලනවා කියන්නේ දෙවියන්ට එම පුළුවන් කියලා විශ්වාස කරනවා ඒනන. අපේ ජීවිතය දම්පූර්ණ වගකීම් තියෙන්නේ දෙවියන්ට. අපේ ආරක්ෂාව වගකීමතියෙන්නේත් දෙවියන්ට අපිට දුකදැප ලබාදීමේ හැකියාව හෝ බලේතියෙන්නේෙත් දෙවියට. බුද්ධාධනය බරිත්තන් කිරීමේ හැකියාව බලේතියන්නේත් දෙවියන්ට කියලා විශ්වාසකරුත්නේ ද දෙවියන්ට පවරන්න පුළුවන් පිට නත්. ඒක සමාන නැද්ද දෙවියන්ට පූජාවක් තියලා මේටික කරලා දෙන්න කියන එකටම හමාන ඉනෙන් හිංසා බෞද්ධ සංස්කෘතිය ඇතුළි තියෙනවා බුදුදහමේ සංකල්පය නොවන සංකල්ප බෞද්ධ ස්වරූපෙන් ඇතුලත් කරලාඒ වගේම එකක්තමයි නක්ෂාස්ත්‍රය ැන් පුද්ගලෙක්කුගේ ජීවිතේ ජීවිත ඉරණම තීරණය කිරීමට කිසිසේත්ම අදාලනේ ඒ එපිට කොහෙරි තිය ග්‍රහවස්තු. නක්ෂාත්‍රය කියෙන විසේ හිතලුවක්. එක බ්‍රාන්තියක්ේ මිනිස්සු කල්පනා කරලා 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 ඔවගේ දැනනකා. නිකං හිතන්න ඔලුව කැක්කුම හැතෙන හැවෙලාම හත බලන්නකොට හඳ තිබුණුන්. හැ ටිකදවතක්ගේපුම කැෙනෙට ේතෙන්න්න පුුවන් ඔලුව කැක්ු ැදෙන හඳ තියෙන දවසටකි. ඔය වගේ මේ එක්ම ජීවිත අත් දැකීම්වලන්නකොට වට පිට බලන්න කොට දැක්කේව මේවා නිකං ඔවුන්ට අනුමාන එතුනාා මේ හේතුව නිසා මේක වඩ ඇත්තිකල්. නමුත් ඒේවාතර ලොකු සම්බන්ධයක් නෑ. බුදු දහමට නුව නක්ෂාස්ත්‍රය කියන විෂය ඉතාම දැඩ්ඩිසේ ප්‍රතික්ෂේපිතයිනි. උනන්සික චරියාව තුලින්නුත් ඒක පේනවා හැසිරීම තුලිනුත් ඒ පේනවා දේශන තුලිනුත් ඒක පේෙන්. උන්වහන්සේ තැන් නමතියන්න බමුණු එකති අටක් අරගනාව රජතුමායි කියන්න පියතුරු රජතුමා. ලක්ෂස්ත්‍රයිහු ගවාක්කයෝ දැඩිය විශ්වාස කරන දුෘෂ්ටිකේ.නිසා නමතියන්නත් එකසි අටක් ගන්නපු තාත්තා විවාහයටත් ඒවගේ නැකත් බලන්න ඇති රාජාභිෂයකයටත් නැකත් බලන්නඇදි. මොකද නමතියනවටත් වඩා වුල් යන තැන් ඒවා ඒවා හොඳ නැකතකින්ම වෙන්නන කලෙ නි රජු කෝමතේ තන්න්නේ ති අනාවකිත් තිබුුණන මෙයාට ගිහිකේ කලකිරල්ලා අන්ඩ ඉඩ යෙනවාගේල් ඒහින්ද නොයන්න මදාල නැකතක්නයර පමුණුල වහදන්නන්නේ තින. හැබැයි ඒ දක්ෂමායලවා නැකත් සකස් කරලා ඔය ග්‍රහචාර ග්‍රහාවවත්තු ග්‍රහපූජ ඔක්කොම කරලා සිද්ධාර්ථට රාජා භිෂයකය කළත් විවාඋත්සවේ සිද්ධ කළත් සිද්ධාර්ථ දිගට හිටවගන්නේ නැකත්තුලට පුළුවන්ගුුණාද. ඒ නැකත් ොල බලේෙක්ටාරි පූජාවක බලේකටාරි සිද්ධර්ථ ඒකෙ බලය හින්ද ගෙදර හිටියද. ඒකෙ බලයහින්ද හක්විදි රාජපාද වයේ ආස කලාද එම උන්නේ. එම වුණේ නෑ සිද්ධාර්ථ සිද්ධාර්ථගේ අවබෝධයක් එක් සුදුසු වරිසරයේ ගොඩ නැගුණහම එයා ගිහිගහින් නික්මවෙලා ජීවිතය ඉතාම මීටබෙර කවුරුත් කරලා නැති අලුත්න වැඩක් පටන්ගත්. කවරුත් සාර්ථකෝ නිමා කරලා නැති වැඩකට තමයි උුණහන්සේ අත ගැහයි. එමකක්ද පරම සත්‍යය සොයාගන නිවන් දැකීම දුකෙන්මිදීම යළි නූපදින මට්ටමට යාගේ ක්‍රියාවලිය පත්කිරීම කියන ඉලක්යට අපිකේනොම එකට මහා අභිනිස්ක්‍රමණය කල් ඇතල පෝයදවතක තමයි වෙලාදී. මේ මහා අබිනිස්ක්‍රමණය සිදුකරපු වෙලාව ඔබහලතයනුවන්ද බුදුහාරෝ නැකතක් බල සුදුසු වෙලා බල්ල සුදුසු පැත්ත බලල සුදුසු පාට ඇඳුමක් හදලා ඒ ඇඳුම ඇදගෙන වගේ තමයි රාහුකාලෙ පන්න ලැහෙම තමයි උන්වහන්ේ වැඩේට අත ගැවි කියිය ගේ තමයි මේ ලෝකය අවදානම්ම සහිත වැඩේ පටන්ගත්තා අවස්ථාව උන්වහන්සේ. කී රජ කෙනෙක් ැටඩට රජක ම අත්තරිය විවාහ අත්තැරයා දරුව අතහැරිය පරිතරය අතහැර න ඒ සයල් අතහරලා තනින් ලොකු අභියෝගාත්මක වැඩකට වාද හරිනන් සුබනිමිත්ත බලදම පටන් ගන්න ඕන මේකනේ. නත් හැබැයි සිද්ධාර්ථ කුමාරයා කිසිම එවැනි දෙයක් කරන්න නැතුව ආරම්ම කරපු දෙයක් මේක. අසාර්ථක වුණාද සාර්ථක වෙන්න නැකතක් ඕනුම දෙහෙන? නෑ නනින්. එම ඕනකමක් තිබුණ නම් මෙයායට අසාර්ථකම වෙන්න ෝ නනිමේ වැඩි. මොකද කිති වෙලාවන්න ඇතු රෑමැද චන්නග අත්වය අරංාපු වෙලාව කාටත් තොරාතමයි ගී. ඒ වෙලා මකුත් බැලුවෙන ඇතුබාතුබ නිමිති වෙලාවල් රාහ්කාල මොකුත් බැලවිෙනේ. එය ගිය. ඒ නිසා සම්බුද්ධ දේශනය ඇතුළි පස්්චාත්කාලින බුදුහන අහනුවත් අපෙන්. ශ්‍රාවකයන්ගින්. කරිත්තන්ති තාරකා ඔබේ මරණය ඔබේ ජීවිතය ඔබේ ජීවිතයේ දුකතැප තම්බන්ධයෙන් මේ තරුවලට මොනවත් කරන්න පුළුවන්ද තරුවලට මනවද ඒ තම්බන්ධයෙන් කරන්න පුළුවන් කේනේ නිශේදනාත්මක ප්‍රශ්නය අපේ අහන බදුහරෝ ඒ ආව බමුණන්ග අහනවා තරුවට මොවද ඔබේ ජවිතය වෙනුවෙන් කරන්න පුළුවන්ගේ එක තේරුමම කිසිවක් කළ නොහැකි බව බුදුහාරෝ අදහත් කලා ගිනි උන්හන්සේ දැ මේ ශාසනය තුළේ බුදු වුණා පලවෙනි භික්ෂුව මහන කළා පලවිනි ආරාම පූජාව කළා පලවිනි භික්ෂ සංස්ථාව ස්ථාපිත කලා ව්‍යස්ථාවක් විදිහයට විනීපිටකේ හැදවා ඒ පළවිනි සංගසනිිපාතයට දාලා ගම්මත කරක නැතනයාට විවිධ විධ දේවල් එකට එකතු කරම විනේපිටක නිර්මාණය කලා මේ එකකට හරි නැකත් බැලුව හෝ නැකත බැලලම එක කරන්න ඕන කියලා නියම කලාගේක් ඔබට බුදුදහම කොේ හර සෝත්‍රි හම් බෙනවල්. එක පොන්නන් ඥාම් දරුව බලන්න බුදුහර නැකතත් බැලුවගේ.ේලුව අනාරාම පිළිපිගන්න බුදුහර නැකතත් බැලුව කියලා. එම නැත්තම් පලවෙනි භික්‍ෂු සංස්ථාව භික්ෂුණී සංස්ථාව නිර්මාණය කරන්නඋහසේ නැකතත් බල නැකතටුව තම කළේෙහින්ද තමයි හරගේ කියලවාගේ. ශක්ෂයක් ත්‍රිපිටක හම් වෙනවාල බාලාති නොත් එහම කතාවක් කියන්නේ නෑ. හැබැයි උන්වහන්ත වෙනුවෙන් අදටත් ශිශ්‍යෝ මහන වෙනවා. උන්වහන්ත වෙනුවෙන් අදටත් ආරාම ඉදි වෙනවා. උන්වහන්සගේ ඒ ව්‍යවස්ථාවවිනී පිටක අදටත් සංසෝධන රහිතව සංචෝධන රහිතව භික්‍ෂ පිලිගන්න. බලන්න කිසිදු නකත් තාස්ත්‍රයක් මේවා දාල නෑදැන්. අද අපේ ස්වාමින් වහන්සේලා සමහට්ටම මේ අදාලන තිේව අදාළ කරගන ඉන්නකොට ඔයාලට හිතෙනවා මේක බෞද්ධ වෙන්න පුළුවන් මේක ෞද්ධ වෙන්න ඇති කියලා. දලදාමාලිකා වටටත් දේවාල තියනකොට මිනිස්සුන්ට හිතෙනවා මේකට දෙවියන්ගේ බලයෙන් කරන්න දේවල්ට එකකුත් ඉටරි ඇති තියෙනව ඇතිගේලා. නමුත් අපි ඉතිහාද ඇතුළේ ඒවා වෙච්ච විදිහ කියවෙනවා. පොළොන්නරයුග. ඉන්දියානු බිසවක් ලංකාවේ රජ්‍යයේ උරුමේ තියෙන උරුමක්කාරය හැටියට පැමිණිලා. මෙහහි රජුරුවන්ට රජකම කරන්න ඉන්දියාන්න්නු බිසවගේ උරුමේ තියන්න ඕන. ඇය සමඟ විවාහවී තිටිින් ඕන කියලා. නියමයක් යටත් විජිතභාවයක් උපක්‍රමශීලී යටත් විජිතවාදයක් රංකාවට පැවැත්වන ඉන්දියාවේ. එතකොට ඒවගේ තත්ත්වයක් තුළේ ඇයට පුළුවන් වනාා ඉතා විශාල දෙයක් රජ්ජුරුව අරහා කරවන්න දැ. ොමත්තු පාතකම්ම එකෙවල්ල වැඩියම් බලවත් මහත්තුරුද නොනලාද පාසකම්වලන්නේ ඕක රාජ්‍ය බලයක් තියනකොට කොහොම ඇද නේ නිකං සාමාන්‍ය සරයල උදාාරණයක් පේතුවොත්තේම ගෙදරත් නෝනගෙනං. ඉඩමුත් නෝනගෙනං වාහනත් නෝනගෙනං සියලූම දේපලත් නෝනගෙනං කොහමත් මහත්තයට බය ඉන්නවෙනවා නේද. තැමමි රජ්ජුරුවන්න තිබුණ ඊටත් වොඩා ප්‍රශ්නයක් මොකක්ද. ඇය ගියොත් වෙන සේවකයක් හරි සමග විවාහ වෙලා රජකම යනවා ඇය සමග විවාවෙලා ඉන්න පුරුෂයට. එහම අපේ එකක් දෙකක් ඉතිහාස සාක්ක්‍යිත් තියෙනවා ඇය ඇමතිව බැඳ විවාහ වුනහම එතනදී රජතුමාවෙන් ඇමතිවරය. ඒ යුගයේ හින්දු භක්තික ඉන්දයානු බිසවට හින්දු ආගමික සංකල්ප බෞද්ධ සංස්කෘතිය ඇතුළට ඔබන්ඩ ඉතාම හොඳට ප්‍රබල බලයයක් තිබුණ අපිට පේනවා ඒකට ස්වාමින්න් වහන්සලට එදා කරන්න දෙයක් තිබුන්නේ. ඇයි රජතුමා ඒකා අධිපතියෙක් එයා නඩුවහන්මිනේ එයා ප්‍රශ්න වානවායිතිවාතිකම් බල්ල විසඳන්නේනෑ එයාට යායට හි තිිච්චක කාල කරන්න ොළුව. එඒද රජ්ජුරරටෙරෙහි භික්‍ෂෝ නැගී හිටි නෑ. කළේමකද පොත්ලිව බුත්සරණ වගේ ඒ වගේ තියෙනවා අපේ බුදුහා මුදුරුවෝ දෙවියන්ට වඩා දෙවියු. වා දේව ්‍රහ්මාති, බ්‍රක්්ම සක්‍රාති සක්‍රකල සාක්ෂයතුව ඔප්පු කරලා පොත්ලිවා. සක්‍රයත්තයවිල්ල ප්‍රශ්න ඇහයි බුදුහාම්දුරුවන්ගේ. ම සහම්පති බ්‍රක්්මියත්තයවිල්ල ප්‍රශ්නහගත්තේ දන්නතිේවා විසඳගත්තයේ දුකහෙතු නොම හිතහදාගත්තේ බුදුහාමුදුරුවන්ගේ. කියලා පොතපතලියල මේකට පොඩි තමාජ විප්ලවයක් ස්වාමින්න් වහන්තේලා කර නමුත්තර මේ කාලෙ වගේ අරගල කරන්න එකල පුළුවන්ගමත් තිබුණ නෑ. ඉතින් ඒ ඒ වගේ හේතු නිසා බෞද්ධ සංස්කෘතිය ඇතුළට එකතු වෙලා මරණයටත් එක හේතුවක් හැටියට නක්ෂාස්ත්‍රානකූලව තියෙන අපලේ ගන්න මාරාන්තික අපල එක එක නම්මුලින් අපල නම් කරලා කියේනෝනේද. මරණයටත් දේවසාපය හේතුවක් හැටියට ඇදැ එහෙම සංකල්පයක් තිය නොදැන්. බෞද්ධ ඔයාලටම මේ මරණය සම්බන්ධයෙන් කතා කරනකොට ඒ මරණයට, හේතු මොකක්ද කියන එක ගැන සංස්කෘතිය ඇතුළින් පැහදිි හේතුවක් කොවැලට නිගමනය කරගන්න දැම්බෑ ඇයි අපි බෞද්ධ සංස්කෘතිය ඇතුළේ අපල නිතා මැරෙනවාගේලත් කියනවා දෙවිය මොකක්රි දෙවියන්ට හැලකයි නැති හින්දා මෙයායට කෙන් තාපයක් වෙදිලා මැරුණගේලත් කියන්න පුළුව. තව මකක්කරි හෝනියමක්කරී මක්කරි ගුරුකමක්කරී පක්කරි සාපයක් කරි වස්කවිියක් රරි මොක්කරි ඒවගේ එකක් හිද මැරුණ කියන්න පුළුවන්. මේක ගැන පෞද්ධ සංස්කෘතිය තිය දේ අරගෙන බිහිතුවොත්තුපට තේරුන් ගන්නේ අබෞද්ධ සංකල්ප ටිකක්. මේ සම්බන්ධී බුදුදහමය තුළේ ඉතා පැහැදිලි යමක් කියන බෞදධ දර්ශනය තුළි. මනවාද කියන්නේ කර්ම සංකල්පය උගන්නන තැන බුදුහාමුදුරුව ජීවිතයේ ප්‍රධාන සිදුවීම් ගණනාවකට හේතුව හැටියට කර්මශක්තිය පැහැදිලි කරනු. කම් යෝනි උපදින්නේ කර්මටනු කම් බන්ධු එයාට හමුවෙන පිරිස් සම්පත්තිය බඳුුවර්ගයා කැන්න එය හා බැඳින කට්ටිය. එතකොට ඥාතිකේලා අපි ගත්තට අපි හිතාගෙන ඉන්න ඥාති කොට්ටාසට අයිතිකට් විතරන්න මේක කියන්නේ කෞද්ද හම්බන්ධ එය අම්මතාත්තා ඥාතිවරු ස්වාමයාා භාර්යාව දරුව විදිහයට සම්බන්ධ වෙන්න පුළුව ලුවවිදිහයට සම්බන්ධ වෙන්න පුළුව. අසල්වැදය විදිහයට සම්බන්ධ වෙන්න පුළුව තමන්ගේ ස්වාමිය අප ව්‍යාරැක්නො තන අයිතිකර විදිහයටටත් සම්බන්ධ වෙන්න පුළුව. හදිසයේ පාරිදිමුණගහන මගෙක් තමන්ට කටේ දමුණගැහෙන පාරිභෝගකයේ කැටියටත් මේ කියන පුද්ගල බද්ධවීම වෙන්න පුුව. ඒ ඕනම සම්බන්ධතාවයක් ඇතුළේ කර්මාන රූප ක්‍රියාවලියයක් කර්මයට අනුව උරුමවෙච්ච උරුමක්කාර බවක් වා කියලායි සම්බුද්ධ දේශනාව කියන්නේ එකට ජාතක පොත ඕන තරන් සාක්ෂි එකම ජීවිත මේ ජීවිතේ හිටපු විවිධය ජීවිත ගණනාවකම ඒ කණ්ඩායම් එකට 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 විවිධ තනතුරුමාර වෙලා ඉඳපු බව පේනවා මේම උරුමියන්ට ඊට පෙරාත්මෝල කරපු විවිධ ක්‍රියාවල් හේතුවෙච්ච බව බුදුහාම් දුරුවම මේ පුබ්බාණ නිවාසුස්ති ඥානී පැදිලි කරන කාරණත් එක්ක පැහැදිලි වෙනවා පර්තමානයක් කළ යම්යම් බටහිර පර්යේචන වලනු. වැඩි වැදිල මැරුණ කෙනාගේ එතනම උපල් අපයක් කරි. එම නැත්තං මේ මොකක්කරරි ඒ වගේ දෙයක් කර බල මැමවිච්ච කෙනෙකුටේ ඒ වගේ තැනක මොකක්කරරි ෙඩක්කරරි මේ වගේ සාක්ක්‍ය ඇතුවත් ඔයි කර්ම සංකල්පයේ කියන කතාටික තරමක් විද්‍යාවේ බටහිර මනෝවිද්‍යාව ඇතුළේ පුනර් බව සංකල්පයේදී ොත්්පු කරලත්තිය. හතුට මීටික බලනකොට අපේ ජීවිතයේ විධ හිමිකම්. සඳහාත් කර්මය හේතු වෙනය කිය එක ගියම්. ඊළඟට කම්ම පටිසරනු එක අපිට තියන දුක්ක සැප සතුට විවිධ හිමිකම්. ඒවා සියයට සියයක්ම කර්මය නෙමි හැබැයිට කර්මයත් යම් විශාල ප්‍රතිශතයකින් දා එක වෙන බව ධර්මය කියය. එක අපි සල්ලි හම්ම කරලා දල්ලි ොඩාක් තිබ්බත් ඒවා බොක්තිවිඳින්න උරුමේනැත්තං සල්ලිටික පොතේ විතරයි. අපි ඒින් කන්නේ බොන්නේ අඳන්න පලදින්නේ පාවිච්චි කරන්නේ සැපවත්වෙන්නේ අවශ්‍යතා පිරිමහගන්න නැති වෙනු. මකද උරුමයක් නැතිට බුදුහරන් කාලෙත ඒක සාටක බමුණගේ කතාාවදි පෑදිලික න. ය බොහෝ දනවත් ව්‍යාපාරිකයක් මහා සල්ලිකාරයෙක්. මහා සිටුවරක් හැබැයි ඇන්දි දිකටම එක මේ කෑඳුමයි. ඇයට හිතෙන් නැතිලු අලුත එකක් ගන්න. එයට හිතෙන් නැතුළු හොඳ කෑමක්ගන්න මොකද පිනි ගරුමනය සුවපත් බුක්තිවිදීම. ස්පිනිං ගුරුමනය සල්ලිතියනවා කටේ බඩුත්තියන. ඕන තරං ඔවෙලා දෙන්න ගෙනත් දෙන්න කට්ටියත්තින්න. හැබැ මෙයාට එ පාහිතන් මෙයාට හිතෙන්නේ කර්මාන රූපූ උරුමේ නිසු. ඒසා ධර්මය කියයනවා කම්ම පටිසරනු අපිට තියන විවිධ දේවල් වන නොමන බව තීරණය වෙන් අපිට නොපෙනෙන ශක්තියක් ැටියට ක්‍රියාත්ක ව ෙනොනොවද කර්ම ශක්තිය. ඊළඟට කියනවා, හර්මාණුරූප මරණය කියලා එක. මමියයාම ගැන කතාගන්නකොට හේතුගේපයක මැරෙනවා කියෙන් න්නන්නේ එක කම්මක්කයෝ මරනං. කර්මක්ෂය වීමෙන් මැරණයක. හළඟට ආයුක්කය මරණං. ආවිශෂයයිවර වෙලා මියයනයකට. ඉළඟට උබයක්කය මරණං. මේ කර්මයයි ආවිුෂ්‍යයි දෙකම එකහා සමාන කාලයකද මියයනයක. එතකොට දැන්. මේ මාත්තුකාවට අදාළ කාරණාත් තුනටම සම්බන්ධ ප්‍රධාන ධර්මය උගන් වන සංකල්ප ඇත්තම මකක්ද කර්මශක්තිය. ඒත් කම්ම යෝනි කියන්නේ මේ ප්‍රතිසන්දියකේ ලකිව මාර්තුකාව. ඉපදීම ප්‍රතිසන්දය න ඉපදීමටනෙ. එළකට කම්මක්කය මරණං මරණය කර්මාණ රූපව වෙන්නේ කොතනද මැරෙන්න්නේ කවුරු එක්කද දෙ මැරෙන්නේ කොහොම වෙලාද මැරෙන්නේ මේ ඔක්කොටෝම? යම් උරුමයක් තිය නො. වැඩිමනක් ප්‍රමාණයක අපි නොදන්න වඋනාට අපි ඉපදෙද්දිමයි මැරෙන වෙලාව තැන අප අවසානය අවසාන විය යුතු වේදය මේවා පිළිබඳ යම් කියවීමක් ලෙවීමක් සටහන් වෙලා තිබෙන් නොකද අපි ජීවිතය කිය නත් කර්මය ගෙවීයාම ඒ ගෙවිලා ඉවරවන්න තැනට තමයි මරණය කියය. නත් ඒනු බලපුහාම පිනතුනි මේ කියන්න අවස්ථා තුන්නම අපිට කතා කරන්න ොළුවන් එක ප්‍රධානම ධර්ම සංකල්පය තමයි කර්මශක්තිය කියන එක කර්ම ශක්තිය කියන මත්තුකාව. කර්ම ශක්තිය ගැන කතා කර නොකටම අපිට ඉළඟට යන්න වෙන්නේ ඒක තියෙන්නේ කොහෙද ඒක තියන්නේ ඇගේද ඒක තියන්නේ ලෝකද ඒ තියන්න ආහසේද එමන යක තියන්නේ කොහෙද කියන කොහෙද කර්මශක්තිය දායකත්වය ගැබ්බ තිබෙන තැන. කර්මශක්තිය දායකත්වය තියන්න පිනතුී සිතේ. ඇගේ කර්මයේ නෑ කොහෙවත්. හැබැ මේ ඇගත් එක්ක ක්‍රියාත්වක වෙන අපි සිත කියල කියන විඤ්ඥාන ධාතුව කියල කියන. කෙසියම් මේ සියල්ල පාලනය කරන්න බලයක්වාගේ එකක්තිේ නොන එකවිිට පේන්නේ නේ. පෙනෙන්ඩි නැති නමු මේ ක්‍රියාකාරීත්වයන්න ලොකු බලපෑමක් සිද්ධ වෙන ශක්තිවිසේසයක් කැටියට ක්‍රියාත්මක වෙන බලයක් හැටියට තමයි තියෙන්නේ. කර්මය ගැබ්වෙච්ච, චිත්ත ක්‍රියාවලියඇ හිතහා සම්බන්ධ ක්‍රියාවලි ටිකක් තමයි එහෙමනම් වචන තුනට මදාල සිද්ධි. උපතත් හිතහා සම්බන්ධ ක්‍රියාවලයක් මරණයත් හිතහා සම්බන්ධ ක්‍රියාවලයක් චුත්ති සිත්ත කියන්නේ මරණය වෙලාවෙ හටගන්න චිත්ත සභාවේ නම් කරන අවස්ථාව ඒකත් සිතේ ක්‍රියාවලයක් එතකොට මේ ඔ වලාපොරොත්වෙන ඔබ සොයන්නට උත්සාහ කරන ගවේචනය කරන්න හදන කාරණාව පිළිබඳව පින්නතුනි ගැඹුරින් හැදැරීමට ඔබ හැදාරාතිබිය යුතු ධර්ම කොට්ටාසේ තමයි චිත්තානු පසනාව කියන කොටස. ඒ චිත්තානු පසනාව තුළ මේ කියන සියලුම කාරණා පින්නතුනි කතාගරු. චිත්තානු පසනාව තුළ සිත් හටගන්න විදි ඒවගේ කර්ම ගැබ්බෙන විදිිය ඒ කර්මවලට අදාලව විපාක හටගන්න විදිහ සඳහන් වෙනු. ඔබට වැඩිදුර අධ්‍යයනය කරන්න ඕනනම් මේ පිළිබඳ ඉතාම පොළුල් විස්තරයක් තියනවා මජ්ජිම නිප්කායේ මදු පිින්්ඩික සෝත්‍රයක කියන සෝත්‍රදේශනාව. ඒ සෝත්‍ර දේශනාව ඉතාම පැහැදිලිව පැහැදිලි කරන දෙයක් තමයි මේ සියල්ල සඳහා කර්මය හේතු වෙන ඔය කියනේ. මනවට උපදන්න උපදින කොට ඒ පත උපත සඳහා උපදින්නේ කොහේ ද කවරු ළඟද කොතනද කොයි කාලෙද. ර බුදුහාමුදුරු බැලවක කියෙන කාලේ දීපේ දේතය කොළේ මව මේ සියල්ල සිදුවෙන්නේ කර්මශක්තින් කර්මශක්තිට අන තමයි ඔබ උපදින්නේ කොයි වගේ කාලෙකද කොයි වගේ පරිසරයකද කොයි වගේ අම්මතාත්ත කෙනෙ කුරුම කරගනද ඒ සියලූරුමයන් අහේතුකනෙ ආකශ්මිකනේ අහබුවකුත් නෙමින් ඒ මෞපියන්ගේ එකතුවීමට නෙමේ එතන දව දරුවෙ කටගන්නේ එතන ඉපදීමට උරුමක් කාරකමති බිච්චි දරුවකුගේ පැමිණීමේ දරුවකුගේ ප්‍රතිසන්ධීෙන් තම එතන දරුවක් උපදිින් අර ෞතික මේ ධාතු ක්‍රියාකාරරිත්වය ඩිම්බ සුක්්‍ර එකතුනාට බා ලැහැද නිනේ බබෙක් බිහිවෙන්නඩ දරුවෙක් සකස්වෙඩ ඒ පරිසරය සොයාගනාපු ගන්දබ්බෙක් මේ ගන්ධබ කියෙනන වචන තේනොත්්‍රිපිටක ඒ ගන්ධදබ කියන වචන හොඳට විස්තරගත්තොත් පැදිලිවෙන්නේ ප්‍රතිසන්දි හිතට කියල තියෙන්. ප්‍රතිසන්ධී හිතට තමයේ ගන්ධබෝ පච්චු පට්ටිතෝ හෝතික කියන නම කියලා තියෙන් ඉදැන් අපට ඒම හම්බනක සූත්‍රක තියෙනවා පිලිසින්ඳ ගැනීමක්. එමනැත්තං මේ කියන විදියට ප්‍රතිසන්ධයක් වීමට උපතක්වීමට අවශ්‍ය කරන හේතු මොනවද කියලා විමසන ප්‍රශ්නයකට බුදු හාමුදුරු ලබාදෙන පිළිතුරා. මොකක්ද. එකක් තමයි මාතා උතුනීහෝතියි මව ගැබ්ගැනීමකට සුදුසු රිතුකාලය තුළ ඉන්ඩුවන. මාතා පිතුන්නන් සංසක්බෝහෝතී. මව සහපයා සංසර්ගයේදෙන් නොනකන්න සුක්්‍ර ඩිම්භගේන දෙවර්ග යුක්තානුවක් සකස් වෙන්ඩුව. ගැබ් ගන්නට ප්‍රතිතන්දියක් ලබන්නට ජීවයක් ඇතිවෙන්නට සුදුසු පරිසර තත්වය මවගේ කොස තුළ සකස් වන්නඩ නු. එලඳට කියනවා ගන්දබ්බෝ පච්චු පට්ටි තෝ හෝතයි. මේ යුක්තානුවට ජීවය කියනෙ කෙන්්ඩුවන. ජීවය කියන්නේම එකක්ද මේ අප ප්‍රතිසන්දිිහිත කිය නමිනුත් ගොඩාක් තැංවල එක හඳුටුණු. ප්‍රතිතන්දිහිතයේ පැමිණීම කියලා නත් මෙහෙම තමයි කියලා බුදු දහමට ඉස්සරත් යම් අදහසක් තිබිලා තියෙනවා. යශෝදර මහාමා අයා දේවේ දුට සිහිනේ බලන්නකු. ඒකති නොනේද සුදු ඇත්පෙටුව කුස තුලට ඇතුල් වුනා කියල නිකන් සංකේතාත්මක කතන්දරය. ඒෙ ඒ මොකක්කර එකක් ඇතුළත් වනාට පස්සෙ තමයි ජීවය ලැබෙන් පෙනෙන්න්නේ නැති බලයක ඇතුළත්වීම ගැෙන නිකම් පොඩි අදහසක් බෞද්ධ ධර්මයට පෙරමත් රිසිවරුල්න්ඟ දෙබිල තියෙනොක සිහින පලාපල කියන කෙනක් නොේ සිහිනේ ඔවිදියට විස්තර කර. මේ සිදුවීම ඇතුළි අයට එම හෙමසේනය පෙරුණේ මෙහෙම සිදුවීමක් වෙලාකෙල් එතකොට එක සංකේතයක් කතන්දරය තමාට පත්වය ඇදවා වෙන්නත් පුළුව නවත් සංකේතියක් සංකේතියක් විදියට කියන මේ ප්‍රතිසන්ධ සිත ප්‍රතිසන්දි සිත පැමිණීම කියන එකෙන් තමයි පිෙනතුනි ජීවයක් ලැබීම සිද්ධවිල් දැම් මෙන්න මේ අවස්ථාවේ සිට තමයි ධර්මයේ කියන්නේ කලලය කියන්න වචන සංයුක්ත නිකායි යක්ක සංයුක්තයේ ඉන්දක කියලා සූත්‍රක තියෙනවා මෙතනිිහාට සරීරයේ සැකැස්ම තනිකරම අර ආව හිත තුළ ගැබ්බ තිබෙන කර්මශක්තියට අනුව තමයි සිද්ධවෙන්න කිය. දැන් මේ එකතු වෙන ඩිම්බය සහ සුක්්‍රයකන එක ජාන උරුමයක් තියෙනවා න්නේ හරි මොනවාය විදියට අලුත් විදියට කියන කිසියම් බීජනයාමාත්මක උරුමයක් තියනක අම්මතාත්තක තියන ප්‍රවී ලක්ෂණයකට ඇවිල්ලතිය නොනේ. ඊට අමතරවත් මේ ශරීරයක බොහෝ දේවල් තව තියනොනේ මවපියාගේ නැති ඒ ටික කොහන්දාවේ. ඒ පාටේ හැඩේ ඒ උස මහතඒකට අදාල විවිධදේවල ති නන අමතතාත්ගේ නැති ලපයක් ලමයක තියන්න පුලුව. අම්මතතාත්තගේ නැති කටහඩක් ලමෙක්ට තියන්න පුළුවන් අමතාත්තකගේ නැති ලස්සන කකුත් ළමෙක්ට තියන්න පුළුව මෙ මේ ටිකොහෙද සකස්වෙන්න කියලා ධර්මය පැහැදිලි කිරීමක් තිේර. ඒතමයි අර ප්‍රතිසන්දිී හිතපින්නතුන මේ ගෙදරක් කදන්න ඉස්සරලා ගෙදරට අඳන ප්ලෑන්් එකවාගේක. අපි ගෙදරක් කදන්න ඉස්සලා ගෙදර සැලස්මක් අදනුවනම මේ තනහම මේ කාම්බරය මෙහෙම මේ වාහලේ මෙහෙම මේ බිත්තිය මෙහෙම මේ අනුව මෙහෙම කියලා ඔය පලෑන්් එක අපි අරගනිවර වෙලා ටිකටික හිෙමීට පුරෝනු. මටි ඉතල කනුටික විරත්දදාන ඊට පත්ති යටතට්ටු ඉතරක් කදනවා ඊට පත්තේ උඩතට්ටු හදන ඔන්න යට තට්ටුව කපරාදු කරලා ඉවරන අන්තිමේට බාත්‍රූපදක අපේ වැඩක්. හැබැයි අපි කරන්නේ අර පලෑන්් එක සැලැස්මි තියන ටිකනේ. න ආන්ඒ වගේ ධර්මය කියනවා අපි පිලිසිඳ ගන්න කොට්ටම අර ආපු ප්‍රතිතන්දිී හිත කියල ඔබ කියනකදීන් ආන් ඒ සමඟ එන්නවලූ. මේමුලු ජේවිතයට මදාල සාරීරික බෞතිකත්වය කෙසේ තිබිය යුතුද කියලා සැලස්මා. ෞ ඊට පස්ස පාරිසරිකව අපිට අම්බෙන අපිතුම චිත්තාත්දැකම්කින්. අන්නේ දේවල් කොයි කොයිකොයි විදිහට වෙන්න ඕනුද. වෙන්න නියමිතද. වෙන්න ඔබ ඇනොවුම් කරලතිබෙනවද පොත්මිති. කොහොම කොහොම කොහොමද ඔබට වෙන්නට නියමිත කියන එක. සටහංවෙච්ච චිප් එකක්වාගේ බීජයක්වාගේ එකක් තමයි මේ පලමු ප්‍රතිතන්දි හිතතමඟ පැමිණිච්ච කර්ම බලයේ තියෙන පලෑ එක සැලස්ම. ඔබගේ මවගේ කුස තුලද සිදුවන්නේත් එම සැලැස්මට අදාල පූරණය මවපයාගේර මවගේ ශරීරයෙන් ලැබෙන ශක්තියෙන් පුරුවවා ගැී. ඉපදුුණන්ට පත්ත කිරිබොද්ධීත්. පස අපි කෑමබීමකද්දීත් පස්ති අපි හොයලා උයලා අනලා අපිමකාගද්දිත් අපි කරන්නේ සරීරට ඒ සැලස්මට නියමිත දෙවල් පුරවගනයනේ. ඒ හින්දා කර්මානු රූප ලෙඩ. ඒ සුදුසස් ඒ කර්මාන රූපව ලෙඩවිය යුත්තු වයස කලින් අරකලිය විලතියනවා. ප්‍රතිසදිී හිතත් එක්කාව කර්මශක්ති අන්ඒ වයසෙදි ඒකට අදාලෝ සැලසුම් වෙලා ඒකට අදාලව අනතුරක් ඕන්නන් වෙලා ඒකට අදාලෝ නහරයක්පපු පුර මොක්කරි වෙලා අරකට අදාලෙක සිද්ධ වෙන්නට පොළුවන් කියන තමයි ධර්මයේ කර්ම සංකල්පයේතා ජීවිතය ගැන කියනක් තැනැද පැදිලිවේ. එතකට ඒක එන විදිහට ජීවිතය ඇතුළේ උපතේසිට මරණය දක්වාම අපි මේ ප්ලෑන් එක පුරවනු. ඒ ඉවරවෙන්නේ මැරුණම මිය යනකම්ම මේ සිදුවෙන්නට නීමිට සියලුදේ ගැබ්බවෙච්ච ශක්තියකට තමයි ඒ නිසා කියන්නමකදද ප්‍රතිසන්දිය කියලා උපත කියලා බලන්නකො එක එහෙම කේවෙන් වඩ ධර්මයෙන. ආයු උස්මාච විඤ්ඥානං ආයුෂය පැමිණන්නේ කොයි වෙලා වෙද උපතිෙදිම ප්‍රදෙතිම ලැබෙන එක කවදද මෙරෙන්නේ කියලා. එකන්නේ තෙල්ලිවර වෙන කන් දුවන්න පුළුවන්වාගේ එක. කර්මචක්තිය තියනකං ආයුෂතියන්නේ. කර්මය ඉවර වෙන ොකොටම මකද වෙන්නේ මිය යනෝ. මරණයට එනිතා ප්‍රතිතන්දිය ගන්න ධර්මයේ විදියට හිතුවොත් ඒ අපේ සියලුම්ම ජීවිතය ගතවිය යුතු උරුමය රැගෙන ආපු සැලස්ම අන්තර්ගත ශක්තිය හැටියට තමයි අපි මේ කල්පනා කරන්න ඕනේ වර්මාන උදදාහරණකින් ඔබ එක ඒ විදියට හිතා ගන්න පුලු අපි දෙෙත්ට පලෑන් එකක් ක අදනවා ඒ අපි අවරුද්ධායපාලක් ස්තක් පුරවුණු එක කෑලි කෑලි අපි අලුත් අලුත් දේල්ගෙනල්ල ඒක තියෙන්ති නීමි තේවත් මාහසෙන්මාස සතතියන් සතය දවසසි දව සවුද්ධෙන් අවරුද්ද පිහම්මෙන විදිට බඩු ගණන් අඩුවෙන විදියට තමයි ගෙනල්ලා පුරවන්. ඒවගේ මිය යනකම්ම පුරවන්න හම්බෙච්ච සැලස්මක් තමයි කර්ම ශක්තියෙන් හම්බි මතගදයාගන මේ බෞතිකම සිරුර විතරක් නමි. ඔබහල ඇති අභිධර්මය කියනවා ඇහැ කියන්නෙත් විපාකයක්ලු. ඇහැට එන ආරම්මනය මොකදද කියන එකත් විපාකයක් විදියට සම්බධ වෙන කල්ලෝ ඒක හඳුනාගන්න ඔය ධාතුමය විඤ්ඥානය ප්‍රතිතන්දයේ අප තුළ රැඳන්නට පස්සේ ඒ ධාතුමය විඤඥාන විසින් අන්තිමේට ක්‍රියාකාර විං්ඥාන බිහි කරනවාන්නේ උබහල තියෙන්නේ ඇතයි රූපිය එකතු වෙලා ඇස දැනගැනීමට පහළ වෙන ඇහැ මත උපදින චක්තියට කියන්නේ චක්කු විඤ්‍යානය කියලා කියලාමික සාමාන්‍යය ඕනම බණහන පෙන්නොතෙක් අහලතියෙන අන්නේ ඒ ඒ වෙලාවේ ඒ අරමන්න බුක්තිවිඳින්න ඒකෙන් දුක දැපැතිවෙන්න ඒකට අදාලව විධදේවල් සිද්ධවෙෙන්ඩ. අදාළව පහල වෙන විඤ්ඥානයේ උපත විඤ්ඥාණ යා කියන එක තින්නේ. අවිධර්මය කියෙන ඒකත් විපාකයක්ලු. දෙැ මේ ඔක්කොම අන්තර්ගත වෙලතියෙනෙන මොකේද. ප්‍රතිසන්දයේ සමඟ පැමිනිිච්ච කර්ම ශක්ති. ප්‍රතිසන්දිය සමඟ පැමිනිච්ච කර්ම ශක්ති. ඕකෙ මුළු ජීවිතයේම ලියවෙල තියෙනවා වගේ ජීවිතේ, වර වෙන තැනත් පින්නොතින ලිය විලතියෙනවා ජීවිතය ඉවර වෙන විදිහත් එකනෙ දැ මේ කියන විදිහට මේ අිධර්මය කියන විද අපපි සාමාන්‍ය තේරුන්ගත්තොත් මේ මොලතේ ඔබගේ අපගේ ගණු දෙනුතින් මම් බන කියන ඔබ බන අහනෝ ඔබ යමක් තේරුම් ගැනිමිඟින්න මේකට අපි දෙගොල් අතර කිසියම් සම්බන්ධයක් කෙදයම් ගනු දෙනුවක් කෙදයම් ආයාචනයක් කිෙදිියම් මුරුමක්කාරවක් තිබිල තියෙනවා ධර්මය කියන විදියට ඔබේ ඔය මේ ධර්මය සෙවීමේ වුවමනාවත් ඒකට මේ එහෙන බන සබ්ද විදියට ඔබට ලැබිෙන එකත් ඒක තේරුම්ගන්න මේ වෙලා ඔබගේ වැඩ කරන සිත් පරම්පරාටිකත් විපාක. ඒවා මේ වෙලාව කිසියම් චිත්තනයාමයේ ක්‍රියාකාරිත්වයකින් නෞ්‍ය මේ නිෂ්පාදනයක් හැටියට ක්‍රියාත්මක වෙලා ඒ පොඩිපොඩියට වෙනස් කරමින් මේ විපාකටිකෙන් යළි ඔයාල කර්මහදනෝ. මේ තුනම විපාග මේ කියන විදිට මොක් ැහැ. මේ හෙන සද්ධ ටිකයි මේ සද්ද තේරුම් ගන්න ඔබගේ ප්‍රතිසන්ධයේදී ලබිච්ච විා විඤ්ඥානධාතුවෙන් ක්‍රියාකාරි විඤ්ා හැටි රඋපදවල දෙන විඤඥානත් ඔොක්කො විපාක ඒ විපාකටික පවිච්චි කළ දැන්වෝයාලමකද මේ කරන්නේ අලුතෙන් කර්මහදනවා අලුතෙන් කර්මශක්තින් නිෂ්පාතනයවා ඒ නිෂ්පාදනය වෙන එකින් මොකද වෙන්නේ මේ කර්මශක්තියේ ධාරිතාවය මේ මොහොතේම යලි වැඩිුවෙන්. යලියක සංවිතය වෙනස් වෙනවා. ඕකත් අරමං මුලින්කී ධර්ම පාටය තියෙනවා. කල්යානංවා පාපකංවා තත්ව දායාදෝ භවිසාවාමීති ඔබ ජීවත්ව වන කොට කරන හොඳ නරක අපේ කර්ම එකතුවේ මේ මොහොතේම සිදුවන වෙනස්කමක් ඇටට අපිට හම්බෙනු. මේ මොතේ කරපු කර්මය මේ මොහොතේම විපාකවලට පැමිණින්නට පුළුවන් දිට්ට ධම්මවේදනිය කර්ම හිමකන් ඒන න එනිසාපිනරන හොඳට මදක දයාගන්න නේමනං ජීවිතයේ සම්පූර්ණ මේී මොහොතේ ලැබෙන කර්ම ඒවට ලැබෙන උරුමියන් ටික ඕමොමොහ මොහොමො යමින් තිබිලා යම්වෙලාවක අන්තිමක වෙනවා අන්නේ අන්තිමයක වෙනවෙලාවේ පැමිණෙන කර්ම නිමිත්්‍ය තියනවා නිද දැඟගෙනගේ මේ එකක් දැනුත් ඔයාලා කොමද සිදත්්ති ෂපානය කරන්න කර්ම නිමිත්තක් කැරගෙන ඒකෙන් කර්මයක් අදනු. ොකක් අර රුම ව උරුමයක් අනුව තමයි රූපයක්යන්නේ ශබ් දෙයක්යන්නේ ගන්ධයක්යන්නේ රසයක්යෙන්නේ ධර්මාරම්මණයක්යෙන් ඒකට ඔබම කරපු එක පවහම්බීමකේතිීන්. අපි එකි විපාකයක් කිය. ඒ විපාකයි ඕහොම දිගට මාවා ඕක අන්තිමයට වෙල වෙලා වෙත් එතක ටනවානි. දැන්වෙනුව වගේ වැඩක් නොවී වැඩේ වෙන වෙලාවක් තමයි චුති සිතකයන් දැන්වන්න ගහොමද ඒ විපාකයිෙන් අපි ආපහෝු කර්මයක් හදනවනේ. ඒ හදපු කර්මය බවට මුසුුවෙනවා මේක මතු පින්ඩි සූත්‍රී කියනවා. ඇට එන රූපය අරමුණු කරගන පහළවෙෙන චෛතතික ටිකෙන්. අපි ඒක වඳලා හඳුනගන තරකනයන් කර අවසානට කෙලෙස් අපි නිෂ්පාදනයක නොම අපේ දැනුම මතා විද්‍යාව නිසා. ඔහොම විවින්තියන ඔබ මේ ජීවිතයේ අවසාන වතාවිදි කරන්න කොහොමද දන්නව. කර්ම නිමිත්තයෙනවා. ඒක අලුත්කර්මයක් හදන්න තරං ආව නිමිත්තට හෝ, ඔබේ සරීරයේ බෞතික රීර යට ආවිෂ මදි. සාමාන්‍යෙන් රූප කලාපේකට චිත්තක්‍ෂණ දාාහත ආවිශ්‍යත්තිය නොයකෙන ඕොනි අන්නෙම නැති. ඔබගේ ආවිශ්‍යය ඉවරවෙනමොහොතක පැමිණි්චාරම්මණයක් දැන් මුළු චිත්තවීතියම යන්න බෑ සාමාන්‍ය විදිහයට. ඒයන්නේ ආවකර්ම නිමිත්තෙන් විපාකයක් හදල ඉවරවෙනකං යන්න වෙලාව මදිී එතකොටමොකද වෙන්නේ එතකොට වෙන්නේ මේයාව නිමිත් අරගන මේ ඇඟෙන් අයින් වෙන අර විඤ්ඥාන ධාතුව. ඔන්න ඔය හිතට කියනවා අපි චුත්ති සිත්ත කියලා. පැහදිලිද චුත්තිචිත්තය කිය ගැන මේ පහල වෙන සිත්වාගේම සිතක් හැබැයි මේ පහල වෙන සිතක් වගේ අවසාන දක්වා කර්මයක් හදනකන් යන්න බැරිවෙච්ච වෙලාවක වෙච්චේ එක. දැන්ඔන්න ඔය චුත්තිචිත්තයේ එතකොට තියෙන්නේ උපදින්නට නියමිත තැනක් තීරණයවෙච්ච. උපදින්නට තීරණයවෙච්ච විදිහක් තීරණයවෙච්ච විපාකයන්නේ. ඒ විපාකයට අදාලව උරුමය රැගත් නික්මීම වෙන වෙලා වෙදිී මේකට අපි කියේනවා චුත්ති සිත්ත කියලා. ඒක ඇන්නේ මේ ඇක සම්බන්ධයෙන් ඇකහා එකතු වෙලා මේ ජීවිත යේද පහල වෙච් අවසාන සිත කියලා තමයි කියන්නේෙමකටද චුත්ති සිත්තට. අවසාන සිතායම. රීරයේ සම්බන්ධය සිත් පරම්පරා වැඩ කරන්නේ නෑ. මේ ශරීරයෙන් එක බැහැද වෙලාගිහින් දැන්. ඒක ඉතුරුටික වැඩ කරන්න දැන් තරීරයක් ඕන. ඉතුරුටික වැඩ කරන්න පාමකි. එකන් ඒ ඒ කර්මනිමිත්තට විපාකයක් ඕන විපාකයෙන් ආයකර්මහදන්න පුුවන් ඇඟක් ඕන. එහම නැත්තම් මේ එතනින් ඉවරවෙන්න පාහම ඉවර වෙන්නේ. ඒ මෙතනින් චුත්තවෙන්න චුත්තිචිත්තය? ගිහිල්ල කොහයරී මේ කර්ම චක්තියට උරුම තැනකට සම්බන්ධ වෙනවා. ඒ චුත්තිචිත්තය මෙහෙන් යනකොට කිවනම්මකක්ද චුත්තිචිත්තය කියලා. අතන සම්බන්ධ වෙන්නේ මොකක්ද මේකමයි. ඇයි ැදිමකුත් වෙනස් වෙන්නෑ කියලා අබිධර්මයත් කියන්නේ ඇතනම් වෙනස්වෙන්නත් නති බව සූත්‍රලත් කවෙනවා. මේ යනක සටහන් වෙලතියන්නේ දැන් කොහොම තැනකද කොයි වගේ අන්තර්ගතයක් එක්කද මෙයාට හිමිකම් තියන්නේ කිය. මේ වෙනකොටම දීරණ වෙලලා වරා ංගවි කලද ේ නැද් ඒ ඔක්කො ොහොඳට තියෙනවාද මන්ද ඔක්කොම තීරණය වෙලා ඉවර මේ ජනක කර්මයක් හැටියට පැමිණිච්ච කර්ම බලය. ඒකට උරුම තැනවෙත මේ යනවා ගිහිල්ල සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙන පලවිනි අවස්ථාව තුලදි මේක නම්කරන්නම කක් කියේලාද ප්‍රතිතන්දිී හිතකය. ඒක න්න හරටම බැලුවොත් චුත්ත සිත්්ට නේද ප්‍රතිාන් හිත කියලද. චොත්ති සිත්තටම තමයි ප්‍රතිසන්ධි හිත කියලා මේ කියලදීන්. නත් චොත්ති සිත කියන්නේ ඒක නික්මිච්ච වෙලා වේකට කිව නම ඒකම කිහිල්ලා අලුත් එකකට සම්බන්ධ වෙන වෙලා වේකට කිව නම තමයි ප්‍රතිසන්ධි සිත කියලා. හරියට අපි අම්මටම අම්ම කියනවා තව කෙනෙක් නොනගේනවා තව කෙනෙක් ටීච කියනවා ඇය ගුරුවරයක් නම්. මේක්ක නමයි හැබැයි ඩියවටියනො යායටට පැරි ලතින කාර්යානුව ඒලා නෝජනය කරන්නෙක් මොන තත්පේද කියන අනුව නම් දන්න පුලුව. ඒ නම් කියන්න පුළුව. ඒවගේ තමයි දැමි පිටවෙන වෙලාව චුත වෙනවාකි වවා සෙට්පෙන වෙලාවේ සම්බන්ධ වෙනකිවා. ප්‍රතිසන්ධි කියන්න රීකනෙක්ටිං කියන එක. නැවත සම්බන්ධ වනාා කියෙනෙක්. නැවත සම්බන්ධ වෙනවා කියන වචනට පාලි වචනය තමයි ප්‍රතිසන්ධී. එතකොට මෙතනින් ගැලවුනා තවතනක සම්බන්ධ වනාා. මේ දෙක මේ කියන්නේ එකක් මේ දෙ මේකක් හැබැයි බොහෝ විට අපිට කතා වෙන්නේ දෙකක් හැටියට මේ දෙ එකට කතාාවෙනවා අඩුයි. මකද චුතිසිත ගැ නහනාය ප්‍රතිසන්ධදිසිත ග නහන්න්‍ය නෑ. එතකට ජුතිසිත ගැන විතරක් කියෙ ෙවරෙනකොට මැරන විදිහයි මැරනකට රමණනිිමිත්තයි. ඒකට අනුව ප්‍රතිසන්දිය ලැබෙන එකයි. රාබිධර්ම මේ පටික්්සාඋපා තියන බවපච්චා ජාති කියන එක විස්තරය අපිට කියන්න පුලුවන් ගෙතට. නත් ඒ හොදරමක දියගන්න හෙමනං. බගේ ප්‍රශ්නයයක් හුඟක් හොඳයිඒවගේ මේකට බුදුධාම ඇතුළේ තියන පිළිතුරත් ඉතාම පැහැදිලි ඉතාම පැහැදිලි එකක් මේ අදාල මරණට ප්‍රතිසන්දියට හේතුවෙන හේතුමූලයක් හැටට අපි කතාය කලොත් ඒකට හේතුවෙන්න හිත ඒකට හේතුවෙන්න හිතේ තියන කර්මශක්තිය කියන අන්තර්ගතය මේ කර්මශක්තිය අන්තර්ගත වෙලා තියන එකට කියන තවනමකුත් තියන. යි බවය කියන නම. බවය කියන්නේමකටද කර්මශක්තින් සමුදාය අන්තර්ගත වෙලා තියන අන්තර්ගතයට කියන නම. භවයේ තියන කර්මෝල්ට කරන්න පුළුවන් ප්‍රධාන වැඩ දෙකක් ධර්මය කියනවා. එකක් තමයි උපපත්ති ජනක ස්ථානයක් ලබාදී. භවේ තියන කර්මෝට කරන්න පුළා එක වැඩා. අපිරි කියන ජනක කර්ම බලයක. අනිතක තමයි ඒ බවයේ තියෙන කර්මවලටම පුළුවන් ඉපදිච්චාත්මභාවයක තියෙන අත්දැකම් තීරණය කරන්න. දුක්ක සැප වයස විවිධය මරණය මරණ විදිහ විවිධ හම්බෙනය ඒයකින් හබ අත්දැකම් මේවා තීරණය කරන්නත් කර්ම ශක්තියට පුළුවන් ඒ කර්මතීනෙක් කු යිද බව බවය කියන එක ඒහින්ද පටික් සඋපාධද තියනවා බවපච්චයා ජාතිකලෙක්කුයි ජාතිපච්චයා ජරා මරණන් තෝක පරිදේව දුක්ක දෝමනත්ව උපායාසා කියලා. ඕකට කර්මය ගැන උගන්න තැංවොල යන්නේ ප්‍රවෘති විපාක කියලා. පැවැත්මේදී හම වන විපාක. අරක ආරම්බේදී හම යන විපාකයන. උපපත්තිය නත් ඊළඟට ඉපදුනාට පත්තිේ මැරණකං කාල සීමවදී නොනේ. ඒකදි හම්බෙන්නත් කර්මශක්තියේ දාය උරුමයට දායකත්වේ උරුමයටට අදාල අදදැකී නත්. කො මතගතියාගන්න අපිට නිකං වඩ වඩාත් වැඩියෙන් හිතුවොත් හෙම ප්‍රතිසන්ධය කියලා එන එකත් බවාංගගත වෙනවා කියලා පත්වනකත් චුත්ත වෙනවා කියලා යම්දවතක යනකත් අන්තර්ගතයේ බොහෝ සාම්මි බවක්තියෙන් ඒ හැමේකේම අන්තර්ගත අන්තර්ගතය තමයි යමක් වීමට සුදුසුකං ඇති කර්ම බීජතිබෙන බව ප්‍රතිසන්දියයේ තියන චිත්තේත් එහෙමි කත්වය නවා චුති චිත්තේත් එඒමකත්තියනවා. බවාන්ග චිත්තේ කියනකෙත් කැ කියනකොටත් කියන්නේ එක කර්ම උරුමය සහිත බීජමය බලයක් කියලා පැදිලි. එනිසා ධර්මය ඇතුළි කියන මෙන්න මේ තත්වය තේරුම් ගන්න ඔබ මොකද කරන්නඕනේ මේක නිකන් කියෙන ගත්තර වැඩක්නේ ඔබ මේ ක්‍රියාකාරිීත්ේ නතල කර හැකි නතර කළ හැකි විදිහක් ධර්මය කියන ඒක ඉගෙනගන්න ඕන නැත්තම් මරණේ චුතිසිත ප්‍රතිතන්දය ගැන හොයන්න බලාපපුරොත් වෙච්චකේ ෙති තේරමක්නේ දැන් ඔය ටි දැනගත්තටරම කූත් වෙන්නේ ඕකනිකං කරුණුටිකක්වෙතරයි. මේ ක්‍රියාවලිය නතල කර හැකි විදිහක් ධර්මය කියන. මොකදද කියන ක්‍රමේ. ඒ කියන ක්‍රමේ තමයි මේ සමස්ත ක්‍රාවලියම සිද්ධ වෙන්නට එක කර්මශක්තින් නිර්මාණය වෙන්නට බලපාන මූලික හේතුව හැටියට ධර්මය කියන්නේ අවිද්‍යාව කියන බර්ර පත්තල්ල විතබීජය පිළිබඳවයි. ඔබ කර්ම සකස් කරන්නේ මොකක්කින්දද අවිද්‍යාව කියන විසබීජයේ තිබෙන තාක් කල් පමණයි. හරි එකැන්නේ කර්මෝල තියනෙමනුවද තන්නාව තියෙනවා. මාන්‍ය තියෙනවා. ඉරිදිාව තියෙනවා. හරි රාගේේ තියනවා ලෝභකම තියනවාත් වෛරකෝද ඒවතියෙනවා. ඔය වගේ තව ඒ ික් ති. මේ උක්කොම මේ උක්කොම හටගන්නේ අවිද්‍යාවෙන් ලෝකයේ මහා වටිනාකමක් තියෙනවා කියලා තියෙන රැවටීම නිසා ලෝකයට අපි ලෝබයි මහා වටිනාකමක් තියෙනවා කියලා හිතෙන ඕනු එක්කට හිද අපි ලෝබයි වාහනයක් ගැන මහිතුනුත් ඒකට ලෝබයි මිනිහෙක් ගැන ැහැනක් ගැන තුුත් ඒ එකකටත් ලෝබයි රටක් ගැන හිතුනුත් ඒඒමත් ලෝබයි ඔබගේ දත්තවලට මහා වටිනාකමක් තියෙනවා කියලා යමක් ගැ හිතුු ඒක ගැන අපිට තන්නාව උපදිනවා මයි. හරි ඒක වැඩියෙන් තියෙන කට්ටය ගැන ඉරිසියාවත් උපදිනවාමයි. ඒක අඩුවෙන් අනිත්ත යට තිබිලා අපිට වැඩියෙන් තියනකොට මාන්‍යයත් උපදිනවා. එකද මේ මේ සිදුවීම කෙලවරක් නැතුව තව 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 නිෂ්පාදනය කිරීම් කරනවානේ. හොඳට බලන්න ඔබ ලෝබනං ඒ ඔබගෙහිත යම් අගයක් පිළිගත්ත දේකට. අයිතිය ලබඩ, පුළුවන් කොයි ඇරි දිට කියලා අයිතිකරගන්න පුළුවන් කියලා පිළිගත්ත දේකට ඔබ ලෝබ. අයිතිකර ගත්තාම සැප ලැබෙනවා කියලා ඔබට හිතිච්ච දයකට යොබ ලෝබ. ඔබ හඳට ලෝබ නෑ නීද. ඇයිඒ. හඳතාම කුට්ටි කරලා විකුණන් නැතිහින්ද. අපි ඒක ඉඩමක් ගන්න ලෝබ නෑ මොක දේක විකුණන් නත්නේන. න හැබැර විකුණන ඕනුකට අපි ලෝබයැයි? අයිතිකර ගැනීමේ හැකියාව පිළිබඳ හිත පිළිගත්ත කතාවට එන ලෝභගමීතින්. නත් ඔම අයිතිකරගන්න මෝන කියලා හිතන එකක් විකන්න කියලා දැනගත්ත හමත් ඒකට තියෙන ආසා වඩුි නොනේද. අපි තුම අයිතිකරගන්න මිහිත පෙම්මතියක්කෝ පෙම්මතික්ක න බලන්නකොටය බැඳලා. ඕක දැනගත්තට පත් ඒ ලෝබය අඩු නොනේද. එක ඔබගේ තන්නාව තියන තැන්වොල් ඔබළඟ තියෙන මිත්‍යා දත්ත තුනක් ඒකට උපවාකාර වෙලා තියන්. එකක්? අගය පිළිබඳ විශ්වාසය. ඇත්ත කතාවමකදද ලෝකය කියන බෞතික විද්‍යාඥඥෝ කියන අවසානයත් ලෝක සියලූම නිර්මාණ පරමණ ල්ිටෝ නිවටරෝන පොටෝන නිියස්් නිියස්්ි වහ හෙර යෙනවා ඒ වගේ කුඩාමන්සුවකට වටිනාකමක් නැති නිසා කිසිම බාන්්ඩයකට නිශ්චිත යථාර්ථ වටිනාකමක් නැත කිය තමයි බෞතික විද්‍යාාව කියය. තියෙන අගය පණවා ගැනීමක් පමණි කියලවුන් කියල. බුදු දහම කියනමක්. බදුදම කියන්නේත් ඔය සියල්ල සකස්සෙලා තියෙන්නේෙ පොදු ධාතු හතරකින් තදගතියන්තු තෙතම නන්තු උනතුම් අන්සු වායවන්තු කියලා පටවි්‍යාපෝතය ජෝවායෝ කියලා අන්සු හතරකින් තමයි හැදිල තියෙන්නේ අන්සු අනුපාතියන් වෙනස්වීම මත විවිධ නිර්මාණ ලෝකයේ තිබෙනවා කියලා කියනවා ඒ ඔක්කොම ධාතු ඒ ධාතු ඔක්කොම ගැන බුදුදහම කියන්නේ ඒ කිසිම ධාතුුවකට කිසිදු අගයක් නැත කියන්නේ හැම දාතුවක් වටින්නේ බිඳුව බැගින් කියලා කිය. බිින්දුව බැකින් වටිනාකමක් සහිත ධාතුූන් කොතරම් ප්‍රමාණය බැකින් එකතු වෙලා තිබුණත් නිර්මාණයක බිදුවේව සීයක්ක් වනත් බින්දුවව දාහක් වනත් බින්දුවව කෝටියයක් වනත් එකතු කළ හම බින්දුවමයින. එන්ද බුදු දහමත් කියන්නේ ධාතුවලින් හැදිච්චේගේ අගගේ සොං්යෝ කියලන. ධතු මත්තක නිත්තත්ව නිච්ජියෝ තුඥෝ කියලන කිය අගේ ශෝ්‍යය කියලා. නත්. එදකොට මේස් විින්දුව ඒ එකටන ඔබහෙනං රැවටිල තිෙන්නේ සම්මුතියේ හදපු ගාන ඇත්ත කියලා ඒකට කියන අවිද්‍යාවගේ ඒ සම්මුතියේ ගානට තමයි ලෝබේන්. ඒ හින්දා දාහයි කියලා කියන ලක්ෂයි කියන්න මාලයක් ලක්ෂයක් වටින බව දන්නේ නැති කෙනෙක්ට ලක්ෂයක් වට ලක්ෂයක් කටනො කළලා හිතානන්න කෙනෙට තියෙන ලෝබේ මාලගෙන නෑ. ලෝබේ තියන්නේ කාටද හිතෙන් වටිනාකම ලොකු 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 කරලා වැඩි කරලා පිගත්ත කෙනට පිළිගත්ත ප්‍රමාණයට. න ඔය පිළිගැනීම සම්මුතියක් විතරයි ඇත්තක් නිමි ඇත්ත බින්දුවයාගේ. ඒ බිඳුවට අපි සම්මුතියගේ ඇත්තාගේ කියලා විශ්වාස කරනය එකම අවිද්‍යාව. ඔය වගේ මේ ලෝක අයිතිකරගන්න බෑ ඉතිම දෙයක් ඇත්ත විදිහටම ගත්තා. මකද ලෝක සභාධහමේ ක්‍රියාවලයක් අපිත් එහෙම කට්ටියා. අපේ ක්‍රියාවලියයක් සභාවිකයි. අපිතානින්නේ අපි මේකි වාාලොකය වගේ කියලන්න මිපෘති වහෙමනේ අපිත් තව ජීවියෙක් අපත් තඒව හිද්ද වෙන්නේ කර්මේයට අනුව බීජ නයාමේයට අනුව චෙත්ත නයාමයටට අනුව ධම්ම නයාමේයට අනුව ඒම අපිව අපි කන්ට්‍රෝල් වෙන්නත් වෙනත් නියාම ධර්මටිකකි එතකුට ඒ නිසා මේ ලෝක කිසිවක් කිසිවෙකුට එයාට අයිති කරගෙන එයාට ඕන එක කරන්න බෑ ඒකට සිදුවෙන්නේ එකට සිදුවෙන්නට නියමිත හේතු අනුව විවිධ පලයන් ලැබෙනගෙන න්නොහොම බවතිනයකට අපි ලෝකයේ හදාන තියනව අ සම්මුති අපි ළග රිදිිට්ක තිබොත් අයිති අපිට කියල එක කිදීම ඇත්තයිති නමී හිත සතුට වෙන එකක් විතරයි. නීතියටත් ඒක අදාල ව පරිතරයටත් ඒක අදාලවී ජීවත්වය න්න තැනක් කම්මිින්ටත්ඒේ දාලවෙේ. හැබයි ඒ ගෙදරහරිඒ කාරෙක හරි ඒ ගැහැනිය මිර් පිරිමිය හරියේ දරුව හරි අපිට ඕන විදියට විතරත් ජීවත්වන්න එක නෑනීද. ඒම බැෑනීද. මොන අස්සන ගැව්වත් මොනොලේ තිබත් මොන ඔප්පධයානටත් ඒවා ඒ වටාවේනික රටාවකට සභාවිකෝ වැඩකරනවා. මේකට කියනව හේතු පල ධර්මතාවය ඒක ඇතුි අනිත්‍යයන වචන තමයි අනාත්මතාවේ. ඉගෙන අයිතිකර ගැනීමට නොහැක ඒවා ස්වැන් ක්‍රීයි කියලා කියන කතාව. ඕක තේරිලා නැත්තං එතකොට ඒවා ගැන තිය නොව සමුතියේය තිබෙන අයිතිකරගත හැකි කියලා තියෙන ක්‍රමසිල්පතින් ඒ ති ලූම ක්‍රමයිතිත් වෙනතුනි අවිද්‍ය අද්‍යා මතා අපිට දන්නා ඇතිවෙනවා ඇයි අයිති කරගන්න පුළුවන් කියලා හිතෙනකොට ලෝබේනවනි. අපිට දේරුත් එහෙම අයිතිකරගන්න එහෙම බෑ ඕක ඉතිං එහම මාන්‍යය එකක්. අපිට නිකන් නිලවසයෙන් ඒක පාවිච්චි කරන්න පුළුවන් උරුමේට හැර එකටක් අපිට අපේ අන්න පිළිගන්න ගතියක් ඒකට එන්නේනේ. ඕක දේරුණ හම අපි අපිට ඕනේට වඩා වැඩි ප්‍රමාණකට ලෝබනේන. ඇ අපිට අවච්චතාවට පරිභෝජනය කරයි අපින. ඊට වඩා තන්නා නෑයි. අපි තවයකත් තේරුම් ගන්නවා ඒවා කොච්චරතිබනත් අපිට ලැබෙන්ෙන වන්නම අමුතු අත්දැකීම් සුවයක් නෑ ඒ ඔක්කම මවාගත්තුවාගේලා මේ මේක තේරෙන් නත්තං ඒකටත් කියනෙන අවිද්‍යාව අපි තියෙන දේ නිමීණ ඇත්තටම අදාලා අපිඒක කියනෙ හිතානනින්න හැඟීමනි අපේ සැපටාරි දුකටරි රාගේටාරි වෛරේටාරි හේතුවයි නිනි මේක චිත්තවිද්‍යාවක භාවනාව පොලිබඳ උගන් අති කතා කරනවා ඔන්න ඕක දන්නේ නෑ කියන්නේෙත් අවිද්‍යාව. ය තත්වේ තියෙනකන් තමයි පින්නතුනී කර්ම සකස් වෙන් රහතුන් වහන්සේ කියන උත්තමයා විදර්ශනාභාවනා වඩලා ඔය තුනගැන සත්‍ය අවබෝධ කරගන්න හොනවද අගය බින්දුව බව ක්‍රියාකාරිත්වේ හේතු පල ධර්මතාවින් යුක්ත බව ඒහින්දකට අගයක් හෝ අයිතියක් නොපෙනවිය යුතු බව ඒ තිබුණා නැතා වෙනම ලැබෙන දුකදපක් නෑ හැපලැබෙනවා කියලා ලංකරගෙන තේරුමක් නැති බව. ඔන්න ඔඒටක විදර්ශනා භාාවත් තුළ තේරෙන කියෙනාට කියන අපි තේරුම් ගත්ත උත්මයාට කියන අපි රහතුන් වහන්සිකේ. ඕක තේරුණ හමක දන්න නොද වෙන්න. කීනං පුරාණං නවන් නත්ති සම්බවන් වෙනෝ. අ පරණ කර්මයක් අපිට එනවනි විපාග හැටියට ඒ විපාකන අපිට අවිද්‍යාව නැත්තං. ඒකෙන් අලුත් කර්ම හැන්නේින. ඒයි කීනං පුරාණං පරණක ඇවිල්ල ඉවර වෙනවා නවන් නත්ති සම්බවන් අලුත් එව හැදින්නේ. එහෙම අලුත් එව හැදන්නේිනෑ කියන්නේ අපේ බවේ උපදිින්න කර්මත් හිස්වෙනවා යම්වෙලාෝක. හරි විපාක දෙන්න කර්මත් හිස්වෙනවා. එහමුණ හම අපි මැරෙනු අවිතරයාාප උපදින්නේිනේ. ඔන්න ඒ තත්තේෙන් මැරෙනුවට කියනවා අපි පරිනිර්වාණය කරනවා කියලා. ඔබ මේ උපත මරණය ප්‍රතිසන්ධිය ගැන කල්පනා කරන වනං ඒ නවත්තන්නත් ඕන කියලා කල්පනා කර. නවත් අන්න පුළුව මොකද කරන්න ඕේ මහා සතිපට්ටාන භාවනාව තුළ ඉතාම ගැඹුරු විශ්ලේෂනාත්මක අධ්‍යයනයක් තියෙනවා ඔය ප්‍රධාන මාර්ථකා ගණනාව පිළිබඳව පර්යේෂනාත්මකව අවිද්‍යාව ප්‍රහීන කිරීමට. ඒකදී අපිට දැන් තන්න ඇවෙන ප්‍රධාන මාර්තුකකා හතරයිදී. එකක් ඇඟ අනික අපේ හිත අනික අපිට දැනන හැඟීම් දැනීම. අ අනිත් පරිසරය පරිසරේ තියන විධ දේවල්. මේ වටන අපිට දන්න ඇතිවන්. ඒ මාත්තුකා හතර ගැන කායානු පත්තනාව, ේදනානු පත්තනාව චිත්තාානුපත්තනාව දම්මානු පත්තනාව කියලා. තියෙනවා සත්‍ය ගවේෂන පරියේෂන හරි විද්‍යාත්මකයි. භාවනා අනිමින් ඒවා. ඒවා පර්යේෂන. ඒක තියන්නේ ඇත්තමොකක්ද කියලා හොයන්න මධ්‍යත්ත වෙලා මධ්‍යත්ත වෙන්න සමාධියූු. සමාධිය ලබලෝක ඔබ ගවේශනය කලෝත් ඔබට අවිද්‍යාව ටික 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 ික පින්න තුනි වේගිංක් ලිහිල් වෙන. ලිහිල් වන දවසකට ලිහාා වැටුණු දවසට අවි්‍යා ප්‍රහින වෙච්ච දවසකටමද වෙන්නේ කර්ම සකස්වෙන්නේ නැති අධදකීම් භුක්ති විඳමින් මැරණකං ජීවත්වවෙන්න පුළුවන් ක්‍රියාසිත් පහල වෙන උතුමෙක් බවට ඔබත් පත් ව. නත් අන්න එහම වෙච්ච කෙනාට චුතිසි තක් තියෙනවා හැබැයි ප්‍රතිසන්ධයක් නෑ. ප්‍රතිසන්ධයක් නෑ කියන්නේ උපතක්නය කියන එක උපතක් නැති වනාම සකල දුක්කයන්ම ඉවරවිල්. ඒ නිසා සතිපට්ඨානය වඩන් චිත්තානු පස්සනාව පුොහුණු කරන්න තිතේ ක්‍රියාවලියය තුළේ මේ මම කෙටියෙන් කියන ලද දේශනයතාව විස්තරාත්මකව ඔබට දකින්න හඳුනගන්න පුළුවන්. එහි ඉතාම කදිමට තැනක් තියෙනවා කර්ම සිද්ධ නොවෙන විදිහට අපේ ක්‍රියාවලිය කොහොමද කඩන්නේ නතර කරන්න කියන එක ගැන කතාක. මදුිනිික සූත්‍රී තිය. අන්නන්නේ ටක හොඳට ඔබ දැනගත්තුත් පිනතුන ඔබට එතනින් එහාට මේ සංසාරදුකෙන් මිදන්න බොළවා. සංසාරදුකෙන් මිරිච්ච සැපය සතුට අත්පත් කරගත්ත නිවන්දුටු කෙනෙක් බවට පත්වන්න පුළුවන් ඒ සඳහාම පින්වත් ඔබ හැම දෙෙනට මෙම උතුම් ධර්මදේශනාව උපනිශ්‍රයේ වෙත්වා කෙන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් මේ අනුශාසනාව අපිමිතකින් සමාප්ත කරනවා ආකා සට්టාච බුම්මට්టා දේවානාගා මහිද්දිකා පුഞඥන්තం අනුමෝ දිත්වා චිරන් රක්కන්තු සාසනం ආකා සట్්టාච බుම්මට්టා දේවානාගා මහිද්දිකා පഞ්ඥන්තం අනුමෝ, දිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්టාච බුම්මට්టා දේවානාගා මහිද්දිකා පඥන්තం අනමෝ දිත්වා චిරන් රක්කන්තු. परङ्क्ति द्वे सखयो निभन्